ඔබ කවුද සහ ඔබේ ව්‍යාපාරය කුමක්ද? මම චමිල රාජපක්ෂ. මම ව්‍යාපාරිකයෙක්. විශේෂයෙන් මම ශ්‍රී ලංකාවට ආදරය කරන ලාංකිකයන් ආදරය කරන පුද්ගලෙක්. මගේ ව්‍යාපාර බොහෝ විට පදනම් වෙලා තියෙන්නේ ලාංකික ප්‍රිය පිළිගැනීම ආකාරයට. මම විදේශ රටවලට යන විට උපදේශනය සඳහා World Wide Visa Consultant මේ තුළින් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකිකයන් හට නිවැරදි දේ කියලා දීමක් ඔවුන්ට නිවැරදි දේට යොමු කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා මෙම ව්‍යාපාරයට ඔබට ඇති සුදුසුකම් මොනවාද මම මෙතනට කපාටම මේ රැකියාව තෝරගත්ත අවස්ථාවන් නෙමෙයි ජීවිතෙත් එක්ක බැඳිච්ච කතාවක් තියෙනවා මම දැන් අවුරුදු 30ක විතර කාලයකට මම විදේශ රටවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා 2007-2006 විතරදී මගේ එක තරුණෙක් ඇහුවා මට මේ රටට යන්න ඕන කොහොමද යන්නේ මං පපුතා ඔය රට යන එක තේරුම් නැහැ ඔය කියලා දුක් විඳිනවා ඔයාට දුක් විඳින්න අවශ්‍ය නැහැ ඔයා යන්න එපා කියලා ඊට පස්සේ සතියේ මට දැනගන්න ලැබුණා ඔහු ඉතා දුෂ්කර මාර්ගයකින් රටකට ගිහිල්ලා තියෙනවා මං කල්පනා කරා ඇයි එහෙම ගියේ කියලා බොහෝ දිනක කතා කරාම සමහර කාලට රට යන කොහොමද උනනවක් තියෙනවා මේ රට යන එකේ දුක වුන් දැනගෙන හෝ නොදැන හෝ වුන් විදේශගත වෙනවා හැබැයි අපි සමහර කාලවලට මේ දේවල් කතා නොකර හිටියොත් බොහෝ දෙනෙක් ඇත්තටම අවදැඩි ජීවිත විනාශ වෙන හෝ දැඩි අපහසුතාවයට ලක් වෙන තත්ත්වයන් තියෙනවා ඒක නිසා තමයි මම පුද්ගලයන්ට සාර්ථකත්වයට එන්න පුළුවන් රටවලට යන විදිය පැහැදිලි කරන්න ගත්තේ ඔය අතරතුරේදී මම අයිනිස් බිස්නස් පිළිබඳව වැඩමුළුවක් කරනවා මේ වැඩමුළුවෙන් පස්සේ බොහෝ චයිනාවල ගිහිලා ව්‍යාපාර කරන්න හිතපු අය චයිනාවලට ව්‍යාපාර කරන්න යන අය ඔවුන් අහුවෙන්න පුළුවන් අතුරු කරදරවල ගැන පැහැදිලි කිරීමක් කරපු නිසා ඒ මට හිතෙනවා එතනින් මට ආර්ථික ලාභිකුත් ලැබෙනවා මම ඒකත් එක්ක මේ ව්‍යාපාරයක් කිරීමේ මොනවාද මේ 2009 විතර වෙනකොට UK වලට බොහෝ ස්ටුඩන්ට්ස්ලා යන්න ගන්නවා කවුල් පිටින් මාර්ගෙන් ගොඩාක් දෙනෙක් යන්න ගන්නවා මේ යන එකට ඔවුන්ට නිසි මාර්ගය කියන්නේ ඔවුන් අත්‍යවශ්‍යම ස්කිල් ෂෝට් ලිස්ට් එකක් ගැන හෝ එහි සෙටල් වෙන විදියක් ගැන හිතන්නවක් නැතුව තමයි ඔවුන් යමින් සිටියේ බොහෝ පිරිසක් අඛණ්ඩව UK යන්න පෙළගැස්සුනා මෙහිදී ඒ යම් යම් අයගේ අඩුපාඩු හා යම් යම් තරකාරයන්ගෙන් රැවටීම් වලට අසු වෙන නිසා මා 2009 විතර වෙනකම් ආත්මගේ ආයතනය පටන් ගන්නවා 2010 වෙනකම් ප්‍රයිවට් ලිමිටඩ් වර්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියක් වශයෙන් ඊට පස්සෙ ලියාපදිංචි කිරීමක් කරනවා කරලා මම මේක ස්ථිර ව්‍යාපාරයක් වශයෙන් මම ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතුල් වෙනවා මගේ මේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතුල් වෙන්නේ මගේ අවුරුදු ජීවිත කාලය ලබු ගොඩක් අත්දැකීම් එක්ක ඇත්තටම ගත්තොත් දැන් අද වෙනකොට මගේ ව්‍යාපාර ලියාපදිංචි කරලා අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් ඒ වගේම අපේ ලෝකේ බොහෝ රටවල ලියාපදිංචිලා තියෙනවා මම හිතන්නේ ලෝකේ බොහෝ ප්‍රධාන රටවල සෑම එකම ලියාපදිංචිලා තියෙනවා අපි ලංකාවේ බොහෝ එම්බසි වල එක්ක සම්බන්ධකම් පවත්වනවා ඒ සම්බන්ධකම් කියන්නේ සමහරක් එම්බසි තියෙනවා ඔවුන්ගේ යම් නීති වෙනස්කම් වෙනකට අපිත් එක්ක සාකච්ඡා කරනවා ඔවුන්ගේ වැඩමුළු වලට කතා කරනවා මකින් ගිහිල්ලා මුන් කාලේන ගිය පුද්ගලයා අද වෙනකට ඔවුන් PR කරන් ඔවුන් ධර්ම අවබෝධ හදාගෙන ඉතා සාර්ථක ජීවිතයක් නිව්සීලන්ත ඕස්ට්‍රේලියා කැනඩා කියන සෑම රටකම ජීවත් වෙනවා ඒක මම දීර්ඝ කාලයක් තිස්සේ අත්දැකීම හා මේ පහුගිය කාලයේදී සෑම රටකම නීති වෙනස් වීම නීතිවලට ඇතිවෙච්ච සංශෝධන ගැන හොඳ අවබෝධයක් හා හොඳ අත්දැකීමක් ගන්නවා අනිත් එක අපිට හොඳ ඉවක් තියෙනවා ඉදිරියට මොකද්ද යම් යම් රටවල නීති වෙනස් විය හැකි තැන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා එහෙම අපි ගෙස් කරපු නීති පද්ධතියත් අද වෙනකොට වෙනස් වෙච්ච අවස්ථාවක් තියෙනවා ඔන්න ඔය ආකාරයෙන් තමයි මම ව්‍යාපාරය පටන් ගන්න අදටත් මම මේක සුදුසුකම් හැවුවොත් ලෝකයේ සෑම රටකම වීසා කරන්න හැකියාව මට තියෙනවා දැන් ඔබ ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ තියෙන එම්බසි 40ක් විතරයි නමුත් ඉන්දියාවේ දිල්ලි වල තියෙනවා එම්බසි 140ක් ඒකට ලංකාවට වඩා එම්බසි 100ක් එහෙ වැඩිපුර තියෙනවා ඒ කියන්නේ අපිට සමහරක් රටවල දැන් අපි තුබ ආජින්චිනාවට වීසා එකක් අප්ලයි කරන්න කිව්වොත් කිසිම කෙනෙක් ලංකාවේ බාර ගන්න කෙනෙක් නෑ ඇත්තටම නමුත් අපි බාර ගන්න ලෝකෙ ඕනම රටකට සංචාරක වීසා එකක් වෙන්න පුළුවන් වර්ක් වීසා එකක් වෙන්න පුළුවන් PR එකක් වෙන්නත් බාර ගන්න මොකද ඒකට හේතුව අපිට ඉන්දියාවේ ලෝකයේ අනෙක් රටකල මයිග්‍රේෂන් ලෝයර්ස්ලා ඇඩ්වයිසර්ලා මාර රෙජිස්ටර්ඩ් වෙලා අපි යම් යම් දියුසුම් ගත වෙලා තියෙනවා මොන සම්බන්ධ අපි කියන්නේ මේ වර්ල්ඩ් වයිඩ් කියන ආයතන හුදකලා ලංකාවේ දෙන හුදකලා ඒජන්සියක් නෙමෙයි ඒක ලෝකෙත් එක්ක අත්වල බැඳගත්ත නෙට්වර්ක් එකක් මේ නෙට්වර්ක් එක තුලදී අපි යමක් කරනවා හැබැයි
අපි ඒක කරන්නේ නීත්‍යානුකූලව පදනමක් ඇති වීසා කටයුතු වලට විතරයි. ඕකේ නේද තමයි මගේ සුසුකම. ඉතින් ඔබට මගේ අතීතයත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන් මම කියන දේ ඇත්තද මගේ සුසුකම මොනවාද කියන එක. ඔබේ සහ ව්‍යාපාරයේ ඉතිහාසය ගැන කතා කරොත් ඒක ටිකක් දීර්ඝ කතාවක්. ඒක ඇත්තටම මගේ පාසල් අවදිය නැත්නම් මගේ අධ්‍යාපන මා අධ්‍යාපන ලැබුව අවදිය දක්වා ඒක දිනනවා. මම අධ්‍යාපනය ලබන කාලයේදී තමයි 88 89 වගේ කාලයේදී ලංකාවේ විශාල සිවිල් යුද්ධයක් මම මේ සිවිල් යුද්ධයට ප්‍රශ්නවලට මුණ පාන සිද්ධ වෙනවා මට. ඉතකට ඒ සුද්ධියෙන් පස්සේ මට බොහෝ කලකිරීමක් ඇති වෙනවා ශ්‍රී ලංකාවේ. මටත් ඇති වෙනවා මඩල් දුවේ චින්න වගේ හැඟීමක්. ඒක චින්න අපේ ලොවක් මුරකාවල් රටකුලමති අපේ ලොවක් තරුණාවදී මං හිතන්නේ ඒක ලොකු ආවේගයක් ඇති කරන සින්දුවක්. මටත් හිතුණා මගේ ලෝකයක් කොහේ හරි ඇති, ඒ මටත් ජීවත් වෙන හොඳ රටක් ඇති කියලා හැඟීමක් ඇති වෙනවා. මටත් හිතෙනවා විදේශ රටකට යා යුතුයි කියලා. මම කිසිම අරමුණක් නැතුව මම ලංකාවෙන් පිට වෙනවා. පිට වෙන්නේ අතවශ්‍යම ඉන්දියාව වගේ රටකට. ඒතක් ඉඳලා මම රටවල් ගණනාවකට යමින් මගේ රට හොයනවා. මම අතවශ්‍යම රටවල් එන රටවල් 13කට ගිහිල්ලා අවසානයේදී යුරෝපීය රටක් මම තෝරගන්නවා. යුරෝපීය රටේ මම ඉන්න කාලේදී ඇත්තට මේ රටවල් 13 ගැන කිව්වොත් එහෙම ඒ කාලේදී ඒ සෑම රටකම නීති පද්ධතිය එක එක රටින් රටට මාරු වෙනකොට මේ රටේ නීතිය කොහොමද, ඒ රටේ ඉන්න නීතිඥ කවුද, මයිග්‍රේෂන් ෆ්ලෝස් ලා කවුද කියන එක හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා මට. ඔවුන් සමග බෝඩර්ස් කොහොමද, බෝඩර්ස් ඕපන් වෙන්නේ කොහොමද, බෝඩර් එකින් ක්‍රොස් කරන්නේ කොහොමද, නීත්‍යානුකූල වීසක ලබා ගන්න කොහොමද, වීසා ඒජන්සිවල කවුද කියන එක මම විශාල පිරිසක් හඳුනා ගන්නවා. ඒ වගේ ඒ 88 89 90 කියන කාලවලදී බොහෝ තරුණ පිරිස ලංකාවෙන් පිට වුණා. ඉතින් මාත් ඒ වගේ පිට වෙච්ච එක්කෙනෙක්. මට තියෙන අත්දැකීම් අතිවිශාලයි ඒ මයිග්‍රේෂන් ලෝයස් ලගේ ඇඩ්වයිසර්ලගේ ඒ වගේ අත්දැකීම්. ඒ අත්දැකීම් මත මම එක රටක් තෝරගෙන මම නිදහසේ ජීවත් වෙනවා. නමුත් ඒ රටේ ඒ නිදහස අපිට එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. මම ඊට පස්සේ ශ්‍රී ලංකාවට එනවා. ඇත්තටම මම එහිදී තේරුම් ගන්න දේ තමයි මේ පෘථිවිය තියෙන ලස්සනම රට ස්වභාවික සම්පත් වල අනුන රටක් අතවශ්‍ය මේ පෘථිවිය තියෙන හොඳම ලෑන්ඩ් එක තියෙන ශ්‍රී ලංකාව කියලා. මේ පෘථිවිය තියෙන ශ්‍රී ලංකාව නැමති ලෑන්ඩ් එක තුළ තම කාලගුණයක් තියෙනවා. අපිට මේ ෂර්ට් එක අවුරුදු 365 මඳින්න පුළුවන්. නමුත් මම දැකලා තියෙනවා මම යුරෝපේ වැඩ කරන කාලේදී මම පාන්දර 7 විතර නැගිටලා ඍණාංශක 28 25 තැනකටත් මම වැඩට යනවා. මම මට බයික් එකක් තිබ්බේ, බයික් එකේ තමයි මට යන්න ඕනේ. මොකද මට කාර් එකක් තිබුණේ නැහැ ඒ කාලෙදී. ඒ මම ඒ කාලෙදී මගේ අත් දෙක සීතලට ගල් වෙනවා. ඊට පස්සේ අත් දෙක වැඩ කරන්න ආපහු උණුතර භාජනයක දාගෙන ඉන්න ඕනේ විනාඩි 15ක් 20ක් විතර. හැබැයි මට පෑය 4යි වැඩ තියෙන්නේ. ඒ පෑය 4ට මට හම් වෙනවා ඩොලර් 50ක් විතර. ඒ 50ට මම පෑය 8ක් විතර මම මගේ ජීවිතේ මේ කරනවා. මම ඇත්තටම මට ඇඬිලා දෙනවා. මට හිතලා තියෙනවා ඇයි මම මෙච්චර දුක් විඳින්නේ කියලා. මගේ ජීවිතේම කියන්නේ පැය 24ම පැය 24ම 24ටම ඒ සීතලත් එක්ක පොරබදල තියෙනවා. සීතලට වැඩිය කැමති කුත්තිලෙන් යනවා. ඒ සීතල කියන්නේ වෙනම අපායක්. ඉතින් මම හැමතිස්සෙම ඒ හේතුවක් ඇයි අපේ මව්බිම අපේ රට අපිට හරියට හදාගන්න බැරි කියන එක. ඒ මතේ එහෙම දෝලණය වෙමින් ඉඳද්දි තමයි මට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ප්‍රශ්නේදී මම ලංකාවට එලා මම ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා ගොඩක් දුරට. සාර්ථක වෙනවා කියන කිසිම හේතුවක් නෙමෙයි. මම යුරෝපයේ තිබිච්ච අත්දැකීම් නිසා. අඩු ගානේ මම යුරෝපයේ ඉඳද්දි පැය 14ක්වත් වැඩ කරලා තියෙන දවසකට. ශ්‍රී ලංකාවට ඇවිල්ලා මම වැඩ කරනකට පැය 14ක් විතර මගේ ඉන්න මගේ නෑදෑයෝ මගේ පවුල්වල අය ඒගොල්ලන් පැය 6-7යි වැඩ කරන්නේ. හැබැයි මම වැඩ කරනවා. මං කන්ස්ට්‍රක්ෂන් එකක් ගත්තත් ඒ කන්ස්ට්‍රක්ෂන් එකේ බාස් ලයිල පැය 6-7ක් වැඩ කරලා යනවා. හැබැයි මම පැය 6 ඊට වඩා උන්ට වඩා පැය 4-5ක් හැමතිස්සෙම වැඩ කරනවා. ඒක මට මහන්සියක් කියලා දැනුනේ නැහැ. මොකද ඒක තමයි යුරෝපයේ தත්ත්වය. හා වෙන විදේශ රටවල தත්ත්වය. හැබැයි මං එහෙම වැඩ කරන නිසා මට ජීවිතේ ඉක්මනින්ම ගොඩනගන්න පුළුවන් වුණා. මගේ ව්‍යාපාරේ සාර්ථක වුණා. ඒ සාර්ථක වෙන්න මම ඇත්තටම ඒකට පසුබිමක් තමයි මම යුරෝපයේ විදේශගත වෙච්ච එක, යුරෝපයේ වැඩ කරපු එක, යුරෝපයේ වැඩ කරන විදියට ලංකාවෙත් වැඩ කරන්න ගත්ත එක. මේකත් එක තමයි මම සාර්ථක වුණේ. ඇත්තටම අපි එහෙම වැඩ කරගෙන ඇවිල්ලා මං ලොකු තැනකට එනවා. ලොකු ව්‍යාපාරිකයෙක් එනවා. ඒ ව්‍යාපාරිකයෙක් එන කතරගුවේ තමයි මම 2000
අටමණය කියන කාලවලදී චයිනා සමග ව්‍යාපාරයක් කරනවා. චයිනා මම ඇත්තටම චයිනා වලට යන්නේ 1998 දී. මගේ ව්‍යාපාරයේදී චයිනා වල තියෙන ව්‍යාපාරික ලක්ෂණයක් වශයෙන් මට විකුණන භාණ්ඩ වල ගුණාත්මක භාවය අඩු භාණ්ඩ ටිකක් මට මව රවට්ටලා මගේ කටේම සල්ට දානවා. ඒකෙදි මම කෝටි ගානක පාඩුවක් ලබනවා. මේ ඒ පාඩුව ලැබුවෙන් පස්සේ අත්‍යවශ්‍යම එක මගෙන් වෙච්ච අත්තරදණිය මාව ගන්නට ප්ලෑන් කරලා උන් මාව රවට්ටපු විදියට. ඒකත් එක්ක මගේ ව්‍යාපාරය මම හිතනවා මම සල්ලි ආයෝජනය කරන්න අරක එකසර ගොඩක් ඒකින් මම කන්සල් කරන්න ගන්නවා චයිනීස් බිස්නස් එකේ යන අලුත් පිරිසකට. මේක නිසා අද බොහෝ පිරිසක් ඇති වෙලා තියෙනවා. දැන්ටත් ඉන්න ලංකා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ඉන්නවා. මම චයිනීස් බිස්නස් එක උගන්වපු විදිහ මම ඕන්ට එහි ගිහිල්ලා ඔවුන්ව හොරකම් වලට අහු වෙනකොට SEO පට කරන් DP වලදී පාවා දාන විදිය බඩු කොහොමද තෝරලා ගන්නෙ බඩු කොහොමද කීයටද ගන්න කියන එක මම හුඟක් වෙලාට චයිනා වල තියෙනවා. මේ ඊට පස්සු කාලිනව චයිනීස් බිස්නස් එක කරගෙන යන අතරතුරේදී තමයි 2009 දී විතර ඔය UK ස්ටුඩන්ට් වීසා වලට ගොඩක් දෙනෙක් යන්නේ. මොකද මම විදේශ රටවල් වල ගිහිලා තියෙන නිසා මම ගොඩක් කැමැත්තෙන් හා දැනුමක් ඇතුව මම පරීක්ෂා කරලා බලනවා UK වල ස්ටුඩන්ට් වීසා වලට කොහොමද යන්නේ උන්ට ලැබෙන වරප්‍රසාද මොනවාද කියලා. මේ අන්න ඔය අතරතුරේ තමයි මම ස්ටුඩන්ට් වීසා කරන්න ගන්න UK වලට. ඊට පස්සේ UK ස්ටුඩන්ට් වීසා ඇත්තටම ගත්තොත් එහෙම ඉක්මනින්ම කම්පැනි වෙනත්කට හරවන්නේ ඔවුන් යුරෝප් කම්පනියත් එක්ක එකතු වෙච්ච ගමන් අපේ පෝස්ට් ග්‍රැජුවට් වර්ක් වීසා එක 2010 දී නවත්තනවා. ඒ නවත්තනකටම නවත්තන්නේ ඉස්සෙල් මම යන්න ළමයි ඉඳන් කියනවා ඔයගලට එහෙදි සෙටල් වෙනක රැකියාවක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔයගලට පැය 10 වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඩිප්ලෝමා එකකට කියොත් මේ කන්ඩිෂන් එකක් එනවා මේක ඉතර සුබ නැහැ කියලා මම වෙන රටක් වුණා. ඇත්තටම මට මෙතෙන්දි ඊටපස්ස හම්බෙන්නේ තුර්කිය. ඊට පස්සේ සයිප්‍රස් වගේ රට. මම ගියාතරම සයිප්‍රස් වල බැලුවෙන් පස්සේ සයිප්‍රස් වල තමත් අධ්‍යාපනයට යන්න එච්චරම ඒ දවස ලොකු මාකට් එකක් ලංකාවේ ඇති වෙගෙන ආවා. මම ඒක අනිත් පැත්තට හැරුවා. මොකද සයිප්‍රස් වලින් නම් එච්චර අපිට සාර්ථක අධ්‍යාපන කන්සල්ටේෂන් එකක් කරලා අධ්‍යාපනය සඳහා යවන්න පුළුවන්. හැබැයි ඔවුන්ට සෙටල් වෙන්න ඉන්නේ බලාපොරොත්තු වෙන්නේ යම් කිසි විදිහකින් ආර්ථික ජයග්‍රහණයක් ලබා ගන්න ජීවිතේට ඒක ලබා ගන්න බැහැ කියන එක මට තේරුම් ගියා. ඊට පස්සේ මම න්ියුසීලන්ඩ් මතට හැරෙනවා. මේ න්ියුසීලන්ඩ් වලින් තමයි මම ගොඩක් ඉදිරියට එන්නේ. 2009 ඉඳලා මම 2010 2011 2013 වෙනකන් ඉතා සාර්ථකව න්ියුසීලන්ඩ් ස්ටුඩන්ට් වීසා ඒක අධිකාරිය පවත්වා ගන්න මම විශාල ප්‍රමාණයක් යවල තියෙනවා. න්ියුසීලන්ඩ් වලට ඒ කාලේ සීමාවෙදී ඒක ඉතා සාර්ථකව ඉතා ජෙනුවින් මේ පවත්වා ගන්න මේ වෙනකොට රටවල් කීයකට වගේ වීසා ඇප්ලයි කරලා තියෙනවද? රටවල් සංඛ්‍යාව නම් අතයි මෙතකයි කියන්න බෑ. ඔකේ සමුගාක අයට අන්තර්ජාලය හරහා අපි හොයාගෙන ඉන්නේ විශේෂ කාර්යයන් වලට. ඒ කියන්නේ සමහරක් වෙලාවට ලංකාවේ ආජෙන්ටිනා, බ්‍රසීල්, පෙරු වගේ රටවල් වලට යන්න ඕනම ලංකාවේ තාම ප්‍රතිකාරයල් නැති කාර්ය වලට යන්න ඕනේ පස්ස තමයි බොහෝ දිනක් අපි ගාවට එන්නේ. අතයිම අපිට මුලතට පැහැදිලි දෙයක් කියන්න තියෙනවා. මේ වීසා ගැන අපි කතා කරද්දී වීසා අපිට ලබා දෙන්න හැකියාවක් නැහැ. වීසා ලබා ගැනීම සඳහා අයිතිම් පත්‍රය සකස් කිරීම හා ඇප්ලයි කිරීම ඒදී ඔහුට වෙන්න පුළුවන් අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා නිවැරදි විදිහට මේ කිරීම හා සමහරක් අයට එක එක රටවල් වල තියෙන භාෂා නොලෙජ් එක තියෙනවා. දැන් අපිට අපි ගාවට ඉතාලි භාෂාව, ෆ්‍රංශ, ජර්මන් ඔය ඕනම භාෂාවකින්, ජපන් ඕනම භාෂාවකින් වීසා ඇතුම් කිරීමේ හැකියාව අප සතුව තියෙනවා. ඒ වැඩිපුරම වීසා ඇතුම් කර ඇති රටවල් මොනවාද? නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියා, UK කියන රටවල් වලට තමයි විශේෂම මගින් වැඩිපුරම ඇප්ලයි වෙන වීසා කැටගරි එක මොකක්ද? ස්ටුඩන්ට් වීසා කියන එකේදී අධ්‍යාපනය පෙරමුණ කරගෙන තමයි වීසා ඉදින් කරන්නේ. වීසා රිජෙක්ට් වෙලා තියෙනවද? අපි විශාල වීසා සංඛ්‍යාවක් එක වැඩ කළා තියෙනවා. මගේ ඕස්ට්‍රේලියානු වීසා 6කට වඩා රිජෙක්ට් වෙලා නැහැ. ඒ කියන්නේ මේ සම්පූර්ණ කාල සීමාවටම ඒක මේ ස්ටුඩන්ට් වීසා ඒක රිජෙක්ට් වෙලා තියෙන්නේ යම් යම් අයගේ ඔවුන්ගේ අතින් වෙච්ච අත්වැරදි හා කාර්යාලයක් වශයෙන් අපි ආයතන කිරීමට අවශ්‍ය කරන මූලික දේ කරා සමහරක් අයගේ ડોකියුමන්ට්ස් වල අභ්‍යන්තර ප්‍රශ්න සමහරක් වෙලාවට අවශ්‍ය මුදල් ඒ වෙලාවේ චෙක් කරනකට මුදල් තිබිච්චය හමාර පාඩු වෙච්ච ඒවා සමහරක් ඒවා ඒ වගේ ප්‍රශ්න මත රිජෙක්ට් වෙච්ච ඒවා සහායක තියෙනවා. කැනඩා කිසිම වීසෙක මේ වෙනකොට මගේ රිජෙක්ට් වෙලා නැහැ. ඇමරිකන් වීසා එකක්වත් රිජෙක්ට් වෙලා නැහැ මගේ. සාමාන්‍යයෙන් ජර්මන්, ෆ්‍රාන්ස් ඕනම රටකම ඉඳලා තියෙනවා. ඔක්කොම සියල්ලම මගේ සමස්ත ලෝකෙටම මේ පහුගිය අවුරුදු 15ට මගේ බැලුවා. මගේ වීසා 16කට වඩා අඩුම සංඛ්‍යාවක් එක්ක 99
පොයින්ට් 9න් මම වීසා අරගෙන තියෙනවා වීසා එකක් ලැබලා තියෙනවා ඒකට කිසිම එම්බසි එකට අද වෙනතුරු මම ව්‍යාජ ડોකියුමන්ට් එකක් දාලා නැහැ ව්‍යාජ මම ෆයිනෑන්ෂියල් ව්‍යාජ විසින් පෙන්නලා නැහැ ඒකින්ද මම නිත්‍යානුකූල පදනමක් ඇතුව මම සෑම රටකටම සෑම එම්බසි එකටම නිත්‍යානුකූල ක්‍රමයක් මතකදී මම මගේ වෙත එන ක්ලයන්ට්ස් ලව මම යොමු කරලා තියෙනවා නිවර්දි ආකාරයට උන්ගේ වීසා කාර්ඩ් එක ශ්‍රී ලාංකිකයන් විදේශගත විය යුතුද? ඇත්තටම ගත්තොත් මම විදේශගත වෙනවට කැමති නැති කෙනෙක්. ස්ටුඩන්ට් කෙනෙක් නම්. හැබැයි මම අත සාර්ථක කරලා තින් මම විදේශගත වෙච්ච නිසා මම හිතනවා මේ රටේ සියලුම ළමයිව එක මාස 6කට වක්ක විදේශගත කරලා ගන්න පුළුවන් නම් අපේ රටේ මිට වඩා සුපිරි තැනකට ගෙන්න පුළුවන්. මොකද අත අපේ ළමෙක් හිතාගෙන ඉන්නේ මේ ලෝකෙ ඔක්කොම පැය 4යි 5යි වැඩ කරන්න ඕනේ කියලා. හැබැයි අපි පිටරටක ගියාම දන්නවා අපිට වැඩ කරන්න තියෙන පැය ගන්න අසීමිතයි කියලා. අනිත් එක ඒ හම්බ කරගන්න මුදල් වියදම් නොකරනවා. දැන් ඔබ හිතනවාද පිටරටක වැඩ කරන කෙනෙක් නිකුත්නේ සල්ලි වියදම් කරනවා කියලා. දැන් හිතමු ඕස්ට්‍රේලියාවේ ක්ලීනින් කරන මිනිස්සු. ඔව හම්බ කරන්නේ ඩොලර් 25ක් වෙන්න පුළුවන්. ඒ 25 හම්බ කරන ඔහු පැය ගන්න මහන්සි වෙනවා. මේ පැය ගන්න මහන්සි වෙච්ච හින්දා ඔහු ඇත්තටම මොනහරි දෙයක් ඩොලර් 25කට ගන්න එකට ඔහු වැඩ කරපු කාල සීමාවේ මහන්සියත් එක්ක සංසන්දනය කරලා බලනවා මම මේක මේ ඒ මහන්සියට මේක වැටෙනවද කියලා. ඉතින් ඒ වගේ එකකින්ද ඕනම කෙනෙකුගේ ජීවිත සාර්ථක වෙනම බොහෝ විට ප්‍රයෝජනවත් වෙනවා. විදේශ රටක එක කාලයක් හරි ජීවත් වෙලා ඉන්න තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි.